समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्मुक्तं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनिच्छावत संकारा उपाद वयदम्मिनो उपच्चित्वा निरुच्यन्ति ते संगूपसमो सुकोति पिंगवत्नी अद विशेषं मिय परलोय अंटेतुनु गाल्लगे जेरल सिल्वा උපාසක මහත්මාට පින් අනුමෝදන් කිරීම ශීර්ෂයෙන් සහ ගුණ සිහි කිරීම වශයෙන් දින 6කට පසුව හත් දවසේ දාන පින්කමට පෙර ආතුව චාරිත්‍රානුකූලව සිදු කළ යුතු ධර්මදේශනාවයි දුරස්තව නමුත් අද මේ පවතින තත්ත්වය අනුව අපට සිදු කරන්න වෙලා තියෙන්නේ මේ ක්‍රමයට නමුත් එන එක්සිට් ඉන්න තැන්වල ඉඳගෙන ඔබ හිතයොමු කරගන්න හිතයොමු කරගෙන සම්බන්ධ වෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් අපි අහලා ඒ රැස්සන පින ඒ මිය පරලොව ගිය අපේ පියතුමාට ඥාතිවරයාට අත් වේවා පරලොව ගමන සසර ගමන සුවපත් වේවා අමා මහ නිවන් සුව පිණිස වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අපි මේ භාග්‍යවත් වහන්සේගේ එක දහම් පදයක් අද මාතෘකා කළ අවස්ථාවට වඩාත්ම ගැළපෙන දහම් පදේ මේකමයි සාමාන්‍යයෙන් අපේ කෙනෙක් ඥාතියෙක් මිය ගියාට පස්සේ දුකක් තැවුලක් හිතේ ඇති වෙනවා ඒකට හේතුව තමයි අපි කාලය ඇසුරු කරගෙන හිටපු කෙනෙක් තමයි අපිව අතහැරලා යන්නේ ඒක සාමාන්‍ය ස්වභාවයක් කොච්චර බණ කිව්වත් කොච්චර බණ දැනගෙන හිටියත් අපිට වුණත් එහෙම වෙනවා ඒක ධර්මතාවයක් අනාගාමී ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයෙක්ට හැරෙන්න එතනින් මිදෙන්න පුළුවන් කමක් නැහැ මේ හැඬුම් වැළපුම් කියන දෙක අනාගාමී වෙනතුරු අපිට තියෙනවා ඉතින් පෘථජ්ජන භාවී ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේලා වශයෙන් අපිටත් ඕන තරම් මලගෙවල් වලට වඩින්න වෙනවා ඊළඟට වගේ බණ දේශනා කරන්න වෙනවා හැබැයි අපි බය නැතුව දේශනා කරනවා සියල්ලම අනිත්‍යයි සියල්ල නැති වෙනවා ඒ නිසා හිත හදා ගන්න ඕනේ කියලා. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි තමන්ගේ මව මැරුණොත්. තමන්ගේ පියා මැරුණොත් අන්න ඒ වෙලාවේ මොන හැඟීමක් ඇති වේද කියන එක තමයි සාමාන්‍යයෙන් මූණ දෙන්න වෙනවා දුකකට. ඒ දුක කියන්නේ සංසාර දුකේ කොටසක්. දැන් අපි මේ දැන් අඬනව නම් හරි, වැළපෙනව නම් හරි, හූල්ලනව නම් හරි, සිහි කර කර දුක් වෙනව නම් හරි මේකත් සංසාරික මොහොතක්. සංසාරේ එක මොහොතක එක දවසක අපිට දුක අත්විඳින ලැබුණා කියන එක තමයි මේ ඥාතිවරු තේරුම් ගන්නට ඕන. මේ දුක කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා. ප්‍රිය මනාපයෙන් වෙන් වෙන්න සිටුවීම දුකක්. ඒතර මේ පවුලේ දූ දරුවන්ට, භාර්යාවට, තමන්ගේ ස්වාමි පුත්‍රයාගේ වෙන්වීම නිසා, දරුවන්ට පියතුමාගේ වෙන්වීම නිසා සහෝදර සහෝදරියන්ට තමන්ගේ සහෝදරයාගේ වෙන්වීම නිසා දැනුණන දුකක් එකෙන් දකින්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ වචන බොරු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ අපට පෙන්වා දුන්නා මේක දුක බව. ඉතින් මේ දුක අත්විඳලා දැන් දවස් 6ක් විතර වෙනවා.
දවසින් දවස දවසින් දවස දුක වැඩි වෙනවට වඩා සාමාන්‍ය වෙන්න ඕනේ ධර්මයේ සීකර කර දවසින් දවස ඒ දුක අඩු කරගන්න එක. මොකද ඒ දුක කොච්චර වැඩි කරගත්ත කියලා අපිට වාසියකුත් නැහැ, මිය ගිහපු ඥාතිවරයට වාසියකුත් නැහැ. ඇති වැඩක් නැහැ. එක පැත්තකින් වෙනවා කායිකව අපි පිරිහනවා. දුක් වෙනවා කියන්නේ දේශමූලික සිතක්. ඒ දේශමූලික සිත වැඩෙන්න වැඩෙන්න අකුසල් වැඩෙනවා. ඒ හිතත් එක්ක පසුතැවිල්ල එනවා, කලකිරිල්ල එනවා. ඒ කියන්නේ අවබෝධයෙන් නෙවෙයි අර ඥාතිය නැතිකමට කලකිරෙනවා. සමහර අය ආහාර නොගෙන ඉන්නවා, තමන්ගේ පලි ගන්නවා වගේ. ඒකෙන් වෙන්නේ තමන් කායිකව පිරිහෙනවා, ඊළඟට මානසිකව පිරිහෙනවා. ඒක යහපත් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් හැටියට අපිට ඒක කරන එක සුදුසු දෙයක් නෙවෙයි. ඊළඟට අපි සූදානම් වෙනවා ජීවිතේ ඉතුරු ටික අපි මොන දෙන්න ඕන. අපි ඒ ඥාතිවරයාට පිනක් දෙන්න, පින් අනුමෝදන් කරන්න ඕන. එහෙනම් අපි හොඳ මනසකින් ඉන්න ඕන, කෙලින් ඉන්න ඕන. එහෙම ඉඳගෙන අපි රැස් කරගන්න යම් ධර්ම ශ්‍රවණයක්, අපි රැස් කරගන්න යම් සාංගික දාන පූජාවක පිනක් හෙට දවසේ අන පිරිසුදු හිතින් දුක් නොවි අඩන්නේ වැළපෙන්නේ නැතුවයි ඥාතිවරයාට අනුමෝදන් කරන්නට ඕන. ඊළඟ කාරණය අපි බලන්න ඕනේ අපේ පැත්තටත් හැරිලා. දැන් අපේ තාත්තා තමයි මේ මිය ගියේ. දරුව කල්පනා කරන්නට ඕන අපිට කොයි දවස්සේදී මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. ඒතර භාර්යාවත් කල්පනා කරන්න ඕන මගේ මහත්තයා යන්න ගියා, මට කවදා යන්න වෙයිද දන්නේ නැහැ. මම මේ කියන්නේ ධර්මානුකූලව හිතන්න. බය වෙන්නවත් දුවන්නවත් නෙවෙයි. මේක වෙනවා. අපි හිතුවත් නැතත් අනිවාර්යෙන් උපන්නා නම් අපි හැමෝටම ওই දවස එනවා. එදාට කොච්චර ධනෙ තිබුණත්, කොච්චර පිරිවර හිටියත්, කොච්චර දරුවෝ හිටියත්, කොච්චර බලවන්තයෙක් වුණත්, ලෝක බලවතා වුණත් මේ ගමනේ ආයතු. ඒ මොහොතේ අතේ මිටි කරගන්නවත් දෙයක් නැහැ. අතට අහුවෙච්ච දෙයක්වත් අරන් යන්න බෑ. මොකද කිසිම දෙයක් අපිට අයිති නැහැ. හරියට ණයට ගත්තු දෙයක් වගේ. කොච්චර මහන්සි වෙලා දුක් විඳලා ගෙවල් දරුවල් හැදුවත්, ධනෙ රැස් කළත්, දූ දරුවන් වට කරගෙන හිටියත්, ඥාති පිරිවරාගෙන හිටියත්, අන්තිම මොහොතේ තමයි අපිට තේරෙන්නේ අනේ මේ කිසිම දෙයකින් අපිට වැඩක් නැහැ නේද කියලා. සමහරට ඒක තේරෙනකොට ගොඩක් කල් ගිහිල්ලා. මගද සමහර පිරිස අපිට පේන මේ ලෝකේ ඒ දූදරුව නිසාම, දේපල ධනය නිසාම, රැකී රක්ෂා ව්‍යාපාර නිසාම ධර්මයේ හැසිරෙන තියෙන කාලයේ අවස්ථාව මඟ හරගන්නවා. පිනක දහම කියදෙන්නේ නැහැ. විශේෂයෙන් හිත වඩන භාවනා කරන්න හිතන්නේ නැහැ. කියන්නේ මොකද්ද, වෙලාවක් නැහැ. මොනවා නිසාද වෙලාව නැති වුනේ? අර දාලා යන්න වෙන දරුව වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා, අර අතහැරලා යන්න වෙන දේපල රැස් කරන්න ගිහිල්ලා, කිසිම වැඩ කර නැති දෙයක් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලේ ගත වෙලා, ගොඩක් අයට අන්තිම වෙලාවේ තමයි තේරෙන්නේ මම මගේ ජීවිතේ වරද්ද ගත්තා කියලා. ඒ නිසා මිය පරලොවේ උපාසක මහත්මයා එහෙම කෙනෙක් නෙවෙයි. තමන් ශක්ති පමණි මේ ධර්මයේ හැසිරිච්ච කෙනෙක්. විශේෂයෙන් අපිට සිහිපත් කළා අවසාන කාලේ බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරව බව. ඒ දරුවන්ගේ මඟ පෙන්වීම උපකාර අනු ඇතුව ඒ පියතුමා ධර්මය අහපු බව අපිට සිහි කළා. එතකොට ඒ වෙලාව කොච්චර වටිනවද? ඒ කියන්නේ තමන් මැරෙන ලං වෙච්ච කාලෙදී කෙනෙකුට ලැබෙනව නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම පදයක් අහන්න කොයිතරම් හිතට සැනසෙල්ලක් ඒකෙන් ලැබෙනවද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගත්තොත් අපි ඕන කෙනෙක් ලෙඩ වුණාට පස්සේ, එක්තැන් වුණාට පස්සේ, කිසිම දෙයක් කරගන්න බැරි වුණාට පස්සේ ගොඩක් අසරණ වෙනවා. හයිය තියෙන කාලේ කොච්චර බලවන්තයෙක් වුණත් අර එක්තැන් වුණාට පස්සේ ගොඩක් අසරණ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ පොඩි වැඩක්වත් තමන්ට කරගන්න බැරි තත්ත්වයට වැටෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර සත්‍ය ධර්මය, බුදුරජාණන් වහන්සේ කැමති දේ නොවීම දුකක් කියලා දේශනා කළානේ. දැන් මේ ව්‍යාධි දුක්ඛය කැමති දෙයක් නෙවෙයි, අකමැති දෙයක්. නමුත් ඒ අකමැති දුකට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් පැනලා යන්න බෑ. සජීවීව මේ මොහොතේම අපිට මුහුණ දෙන්න වෙනවා. අපි ගමු හදිසි අනතුරක් වුණා කියලා මහා පාර මැද්දේ
අපි දැක්කා ළඟදී පස්තර ප්‍රදේශයේදී බස් රථයක් තප්පර ගානකින් පපාතිකට ඇද වැටෙනවා. හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ අනතුරට සජීවීව තමයි මුහුණ දෙන්න තියෙන්නේ. ටිකක් නවත්තලා හිමීට ස්ලෝ මෝෂන් මුහුණ දෙන්න බෑනේ. ඒක ඒ වෙලාවේ ඒ හැටියටම මුහුණ දෙන්න ඕනේ. අත්දකින්න වෙනවා. හැබැයි අත්දැකලා මැරිච්ච 15 දෙනෙක් හිටියා. ඒ 15 දෙනාට ආයෙ ඇවිල්ලා කියන්න බෑ මම මෙන්න මේ තරම් දුක් වින්දා කියලා වචනෙන් කියන්න බෑ. මොකද එයාල එක වින්දා විඳලා යන්න ගියා. ඔබ අපි හැමදෙනාම කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය වාරවල ඕම අනතුරු වලට පත් වෙලා ඇති. සතුන්ට ගොදුරු වෙලා ඇති. රජතුමාගේ දඩුවමට ලක් වෙලා හිස ගසා දමලා ඇති, මැරලා ඇති. හැබැයි අපිට මතක නැහැ. ඒ මරණයේ දුක මොකද්ද කියලා අපිට මතක නැහැ. නමුත් අනාථපිණ්ඩික සිටුතුමාම අවසාන මොහොතේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වඩිනවා. ලෙඩ ඇඳ ඉන්න වෙලාවේ අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී විස්තර වෙනවා. ඒ සිටුතුමා විසින්ම කියනවා මොනතරම් දුකක් දැනෙනවද මැරෙන ලඟුණාට පස්සේ මැරෙන කෙනාට. එතුමා සිහියෙන් හිටපු කෙනෙක් නිසා සිහියෙන්ම කිව්වා. කුස ඇතුලේ ආයුධයකින් කපනවා වගේ දැනෙන මේ වාතයේ හෙට මෙහෙට පෙරලෙනවා. ඒක බලවත් වේදනාවක්, තියුණු සැසකින් ආයුධයකින් පිහියකින් කපනවා වගේ. ඔළුව පටියක් දාලා දෙපැත්තෙන් තද කරනවා වගේ බලවත් වේදනාවක් ඇති වෙනවා කියලා, දරා ගන්න අමාරුයි කියලා අනාථපිණ්ඩික සිටුතුමා පවා මතක් කරලා තියෙනවා. එහෙනම් මේ දුක, මේ මරණය, මරණයටපත් වෙච්ච කෙනාට බලවත් දුකක් වගේ අපි හිතන්නොද නැ, අපේ දුර ඇත, අපිට ඒක වෙන්නේ නැ, අපිට තව කල් තියෙනවා, එහෙම එකක් නැහැ. කොයි වෙලාවෙ කොතන අපිට ඒ ගමන යන්න වේද කියලා බණ කියන මම දන්නෙත් නැහැ, බණ අහන මේ පින්වතුල දන්නෙත් නැහැ. ඒ නිසා මනසිකාර කරන්න ඕනේ මේ සිද්ධියත් එක්ක අපි අපේ ජීවිත දිහා හැරිලා කුසාසිතක් ඇති කරගන්නට. බුදුරජාණන් වහන්සේ අපිට දීපු වටිනා භාවනාවක් තමයි මරණ සති භාවනාව. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය අනියතයි, මරණය නියතයි. දැල්ලෝ පහන්සිලක් හුලං හමන වෙලාවේ කොයි වෙලාවේ නිවේද කියලා කියන්න බැහැ වගේ අපේ ජීවිතෙත් කොයි වෙලාවේ මරණයට යයිද කියලා කියන්න බෑ. අපේ ආයුෂ කාලේ, අපේ ජීවිත කාලේ හරියට දියෙහි ඇඳි ඉරක් වගේ වැඩි කල් පවතින්නේ. අවුරුදු 60ක් 70ක් වගේ තමයි අද පරමාවශ්‍ය. 74ක් කියනවා ධර්ම ක්‍රමයෙන් ගත්තොත් උපරිම අවශ්‍ය. ඒ වගේම තනාග පිනිබිඳු වගේ කියනවා. තනකොළ ගහක් අග උදේ තියෙන පිනිබිඳ කොයි වෙලාවෙ වැටේද දන්නේ. හැබැයි වැටෙන බව දන්නවා. තනකොළ ගහක් අග පිනිබිඳ තියෙනකොට අපි දන්නවා අනිවාර්යෙන් වැටෙනවා. ඒ වගේ මැරෙන බව දන්නවා. හැබැයි වෙලාව තමයි කියන්න බැරි. කොයි වෙලේ වැටේද දන්නේ නැහැ කියනවා. විදුලි බුබුලක් තියෙන දැල්විලා, ඒ විදුලි බුබුල කොයි වෙලාවක පිච්චිලා ආයිද දන්නේ නැහැ. ආන් මේ වගේ තමයි මරණය කියන්නේ. එසේම කඩුවක් අතින් ගත්තු වදකේ අපේ පස්සේ පන්නගෙන යනවා වගේ මේ මරණය අපිව මරන්නට පස්සෙන් එනවා. ඒ වගේ දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බාල තරුණ මහලු අපි හැමදෙනා විසින් පුළුවන් හැම වෙලාවකම, විශේෂයෙන් මෙවැනි වෙලාවක අපිට පුළුවන් මානසිකාර කරන් වඩන්ට ජීවිතය අනියතයි, මරණය නියතයි. රාජරාජ මහාමාත්‍යවරු සිටවරු මරණයටපත් වුණා. එහෙනම් මංවැනි කෙනෙක් ගැන කවර කතාවද? සක්විති රජවරු පවා මරණයටපත් වුණා. එහෙනම් මං ගැන කවර කතාවද? මාත් මැරෙනවමයි. මහා එරදී ඇති මහා මුගලන් මහරහතන් වහන්සේ උප්පලවන්න රහත් තෙරණිය පවා මරණයට ගියා. එරදි නැත්තා වූ අපි ගැන කවර කතාද? මහා ප්‍රඥා ඇති කල්පයක් පුරා මුළු ලෝකෙටම වහින වැස්සේ බින්දු ගණන් කරන්න තරම් ප්‍රඥාව තිබිච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේත් මරණයට ගියා. මහා ප්‍රඥාවන්ත කේමා රහත් තෙරණින් වහන්සේත් මරණයට ගියා. ප්‍රඥාවෙන් අඩු අපි ගැන කවර කතාද? දස බල ඥාන, චතු වේසාරජ්‍ය ඥාන, තෙසැත්තෑ ඥාන ආදී දස බල ඥානයන්ගෙන් සමන්නාගත ඇතුන් දස දෙනෙකුගේ බලය තිබිච්ච, කාය බලයකුත් තිබිච්ච බුදුරජාණන් වහන්සේ පවා පිරිනිවනට වැඩම කළා.
එමන ඒ කිසිදු බලයක් නැති අපි ගැන කවර කතාද මරණය නියතයි ඒකාන්තයි වෙලා තියෙන්නේ එකම ප්‍රශ්නයයි වෙන දවස දන්නේ නැහැ තැන දන්නේ නැහැ වෙලාව දන්නේ නැහැ හැබැයි මේ මරණයට මුහුණ දෙන්න බය නැතුව මුහුණ දෙන්න තව කෙනෙක්ගේ මරණය අත්දැකලා සලිත නොවෙන්නට වදාළ හොඳම භාවනාව තමයි මරණ සති භාවනාව අපි අපේ ජීවිතවලින් වඩලා තිබුණා නම් අපිට මුහුණ දෙන්න පුළුවන් දැන් වැඩුවොත් අනාගතේ මොන දෙන්න පුළුවන් මේක වැඩල් තිබුණ නැත්නම් මරණයේදී සලිත වෙනවා කම්පා වෙනවා මොකද ඒක යාට හරි ආගන්තුකයි දැන් හැමදාම හිතලා තිබුණොත් මම මැරෙනවා කියන එක ඒක සාමාන්‍ය දෙයක් එතකොට ලෑස්ති වෙන්න පුළුවන් කුසල් කරගන්න පුළුවන් ජීවිතය ගැන හිතන්න පුළුවන් එහෙමනම් බාහිර වැඩ කරන අතරේ අනිවාර්යයෙන්ම තමන්ගේ ඇතුල් හිතට හැරිලා මේ හිත හැදිලාද තියෙන්නේ මේ හිතේ ලෝභය උතුරු කරගෙන තියෙන, අඩු කරගෙන තියෙන, මසුරු මල දුරු කරගෙන තියෙන. කොච්චර දන් දුන්නද මම? කොයිතරම් සිල්පදම මම රකින්වත් දැන්? මගේ මොනවද වෙන අඩුපාඩු? අපි දිහායි බලන්න ඕන. හරියට කණ්ණාඩියකින් මූණ බලනවා වගේ තමන් දිහා තමන් හැරිලා බලලා තීරණයක් ගන්න ඕනේ මම හොඳයිද? මං හොඳ මදිද? මම නරකයිද? ගොඩාක් නරකයි. ගොඩාක් නරක නම් ටිකක් නරකකම අඩු කරගන්න. චුට්ටක් නම් නරක ගති තියෙන්නේ. ඒකත් නැති කරලා හොඳ කෙනෙක් වෙන්න, ටිකක් හොඳ නම් ගොඩක් හොඳ වෙන්න. එහෙම වුණොත් මරණය කියන්නේ සාමාන්‍ය දෙයක් විතරයි. සිද්ධියක් විතරයි. එන කුසල් වැඩෝ කෙනෙක් නම් ඒ මරණයට මුහුණ දුන්නේ අපි අහලා තියෙනවා සාසන ඉතිහාසයේ. ධම්මික උපාසක මහත්තයා, සෝතාපන්න ධර්ම කතික උපාසක මහත්තයා 500ක්ම උපාසක ශ්‍රාවක ඉඳලා තියෙන ගෝලය මේ උපාසක මහත්තයා ධම්මික නමින්ම එතුමත් මරණයට ලං වුණා. ස්වාමීන් වහන්සේලා වැඩියා සතිපට්ඨාන සූත්‍රය තමයි සජ්ජායනා කළේ. ඒ වෙලාවේ දිව්‍ය ලෝක 6න් රත 6ක් ආවා අහසින් ආවා. ඇවිල්ලා අර කාමරයට ඇවිල්ලා අහසින් ඉඳගෙන වහල සමීපෙ ඉඳගෙන එයාලා කතා කරනවා අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා. ඉතින් එහෙම දෙවියෝ කතා කරනකොට ධම්මික උපාසක මහත්තයාට බණ අහන්න හරිම බාධාවක්. ඒ නිසා එතුම අතින් සංඥාවක් දුන්නා පොඩ්ඩක් ඉන්න කියලා. කටින් කිව්වේ නැහැ අතින් පෙන්නවා. අත උස්සල පෙන්නපු නිසා ස්වාමීන් වහන්සේලාත් හිතුව දැන් බණ ඇති කියලායි මේ කියන්නේ අපිත් එහෙනම් විහාරයට වඩිනවායි කියලා වැඩියා. දරුවෝ අඬන්න පටන් ගත්ත මෙච්චරකල් බණ කියපු ආර ශ්‍රාවකෙක් වෙලා හිටපු අපේ තාත්තා අවසාන මොහොතේ නන්දොඩවනවානේ කවුද මරණයට බය නොවෙන්නේ අපේ තාත්තා වගේ මරණයට බයද කියලා ළමයි අඬන්න පටන් ගත්තා. අන්නකොට තමයි උපාසක මහත්තයා වෙයි ළමයි අඬන්නේ කෝ ස්වාමීන් වහන්සේලා ඇයි තාත්තමනේ අතින් බෙන්වේ නවත්තන්න කියලා. ඉතින් බර නවත්තන්න කියපු නිසා ස්වාමීන් වහන්සේලා වැඩියා. අපිත් දුක් වුණා තාත්තගේ සිහි විකල් වෙලාවත් නෑ දරුවනි. මාව කැඳගෙන යන්න වඩම්මගෙන යන්නට දිව්‍ය ලෝක 6න්ම රත ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අය මට කතා කරන එක මට බාධාවක් නිසා මං කිව්වා ටිකක් ඉන්න කියලා. එයාලට ඇයි කිව්වේ? ළමයි පිළිගත්තේ නැහැ. මල් මාලයක් ගේන්න කියලා ඇහුවා මොන දිව්‍ය ලෝකෙටද යන්න ඕනේ? හොඳ දිව්‍ය ලෝකෙ මොකද? ඒ ළමයි දැනන් හිටියා ඒ කාලේ ධර්ම දැනුම තිබුණ නිසා තුසිත දිව්‍ය ලෝකෙට ගියොත් හොඳයි කියලා. මොකද ආර්ය ශ්‍රාවකයෝ ගොඩක්ම ඉන්නේ තුසිත දිව්‍ය ලෝකෙ නිසා. එන තුසිත දිව්‍ය ලෝකෙන් පැමිණි රතේ මේ මල් මාලය රැඳේවා කියලා අහසට විසි කරන්න කිව්වා. හරියටම ගිහිල්ලා අහසේ මල් මාල රැඳුණා. දැන් අර මරණයට පත් වෙනින්න උපාසක මහත්තයාට පේන වරද්ද. හැබැයි ළමයින්ට පේන්නේ නැහැ. මොකද මේ නිමිති පේන්නේ මරණ කෙනාට. හැබැයි මල් මාලේ පේනවා. එයාලා සාදුනාදෙන් පිළිගත් අනේ අපේ තාත්තා ඉන්නකම් ධර්මයේ හැසිරුණා. මරණකොට දෙවියෝ පවා ළඟට ආවා. මරණින් පස්සේ දිව්‍ය රතේ නැගිලා ධම්මික උපාසක මහත්තයා ධම්මික දිව්‍ය පුත්‍රයා වශයෙන් තුසිත භවනේ පහළ වෙලා අදත් මේ වෙනකොටත් එහි වාසය කරන. බලන්න හිත හදාගත්තු කෙනාට මරණය කියන්නේ මේ ලෝකෙන් හොඳ ලෝකෙකට යන හොඳ ගමනක් විතරයි. ඒක දුකක් නෑ. කායික පීඩාවක් තියෙන මරණ මොහොතේ. නමුත් ඒක එච්චර දෙයක් නෑ. මොකද එයාට ඊට වඩා ලොකු සැපයක් අත් වෙනවා. චාතුරු මහරජිත තාවතිංස යාම තුසිතාදී දිව්‍ය ලෝකෙකට යන ලැබෙනවා නම් තාවකාලිකව හරි නිවන් දකිනකන් ඒක මොනතරම් සුවයක්ද මානසික අස්වැස්සිත. නමුත් බලන්න මේ ලෝකේ 99.9% විතර මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවෙන්ම යන්නේ එක්කෝ නිරේට, එක්කෝ ප්‍රේත ලෝකෙට, එක්කෝ තිරිසන් ලෝකෙට.
ikannya minisu kita ada agaknya nih, dan bodi udaharannya kianna me perida, tipunya dahannya kapeyaran nih, dakunu palat gamakin tamai awi katti, ini dahan dinnya nengkut, apa pirimi katti okkoma, apik kianne pirimi upasak kianne be, me pirimi aye, okkoma surapaane kala tamai awit titi, manahan kaurut awit nih, itu yar kelaya betabila, oh he veni veni hitiya. Di mangkal pun agaknya, meminisun itu dana ada ini nengko itu bad mevede natarakaran beri na, khawatir natarakaran itu, khawatir sugati ya nengko, ikau daharan ya, mereka silpa dia. E tharan minisu asang marai, E tharan adharma badi, E tharan dharma itu kiamatinnya, dem banahan nengko lekuk itu kau rute mahan nengko itu, atteram YouTube beka pion atteram banadeshana dalti na. Itam darah mereka mati kehidupan yang kahana misak, oka dekka gaman ani petherna. Ini sebab ek tamai. Muka demi darah mereka deshikaran wa, khamyan de prema karan wa, antimatan neti beri unam, ipatte veteran matamai darah mereka tak kuin. Itu kote kita hadiran. Hari mas sarah parus sevidiat, bohom desh sahagat minisumelo ke jiwatte. Samaan basra te kena kote tawakine kengehe punot rawala orovala tamai adakale balan. Akulah kau kepegu nut gahagan nta ramat ena, wai wai rahda gahagan nno. Podidaya kiwasan nbe, itim pinggan ni kohomad meminisu sugati yai kela hitan nne. Kisi ma vidhi kini hitan nbe. Apem nyati ben achi kene kitiya me yatamma ekteng vela hiti. Kuchcher ekteng vela hitiya polkatan dawasatra me amma polgedi gan ganang keragan nno, ikene handing, gedi dahayai, wisai. Hari itu malam ayat dikira balapal acer betuna tiennu aja kiri, achi ekthen wilai, achir pol ganat be, pol loli medekud ne, hebei balan hitak tiennu masuru kama kuccherade, arakat heragan be, itu eh mohon tanah jiwit tiennu udaharan elibena kan dengen pulua, me minisu dugati anne, ikk kisi masakayak ne, mukadu minisu hasiri anne, darami anebi. Minisu panca kami yang mengilai inno, gudak kelar darah mereka dewasa kerana, dan kami api bana kena kotoran samahara yang kematian. Mungkin dah hamuduru kian net, yang itu keberadaan kerana nipa, tu gudak api tek harian ni, api tek bondo ni, api tek sepeng inno ni. Ini harian tek itu adalah gakul lelalan haturek kau kita mau biksu ape. Namun balan darah mereka kematian, dan dami kupasur mahatuk nama yang mati, dami ker kian darah mereka kematian kian. ये उपासक महात्मा की जीवित बाला ना कुछ चरवासन आवंतत चित्त ग्रहबद्ध तुमा उपाली ग्रहबद्ध तुमा इक्का देशनामक काला सोता पान नवेच्च श्राव क्यों दर्म खाती को उपासक महात्मा विशाखा अनाथ बेंडे का सिद्ध तुमा चंद्रपाद तुमा देवी वो उन्नत रंग तीव्र तीनों विस्तर तीनों अतीत एंगात Ita ati itu yang dengan awal itu hatalia kita tadi berenoni galdu waran sena senet niya paralogi achya mainna kali damma sambandai. Itu apa swami nahasir dedas pahawarshe itu sambandu na hatarwarshe. Itu itarinda ngapi danna hari itu darami hasirenau daham karun vimasanawa nirakaran ekaraganna tiena tengti monot ahala danaganno. Itu ekem pain ni. Kamian itu rakne, api darah ini tersirino. Ini darah ini tersiri, ini ani sans, api pasu pasu meno. Hari itu seven L leno lagi. Punyani paraloka sming patitta hontu pani na. Nam paralogi putatat, ini achi ambat, ini hemotam, pihita une melama ingat kaurut neve, tamavisim diunu kerapu darah ini. Tamamishimma hadagattu hita. Ena echara iti enne. Nivandakinakaan sugati erandirna apit avashya veno. Lothura budurajaran nahasege. Buduguna sihikala diya navana. Maitri sita vada navana. Anitta ita vairakarakar inne tu. Nomerana miniswagi jeevatte enne tu. Hita suvapatkaragena tavakenek suvapatteva kela hita mi inna pulu anna. Irisya krodha managati durukaraganna pulu anna. Kecuali waktu itu ada. Samad ekatika kirim, yuga grahaya kira kira no, minisungi itu lah dia no. Ya, matika kala mandika kala. Hebat, ek kerana bela, mata kene ne, ayat merino, mat merino.
එයා මැරුණම මේවා ගෙනියන්නෙත් නෑ, මම මැරෙනකොට මේවා ගෙනියන්නෙත් නෑ, එහෙම හිතෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ප්‍රමාද වෙනවා, වෛර හදා ගන්නවා. ඒ වෛර බැඳ ගැනීම නිසා සසර ගමනේ බලන්න දෙව්දත් තෙරුන් වහන්සේ එක රත්තරන් තලියකට වෛර බැඳලා ලෝතුරා බුදු වෙන්න කියපු තමන්ගේ ගමන නතර කරගෙන ඇවිල්ලා අවීචි මහණිරේට කීපාරක් නම් ගියාද අතීතෙත්, කලාබුරජතුමා වෙලත් ගියා, ධර්මපාල ජාතකෙත් ගියා. මේ අන්තිම ආත්මේ මෙච්චර ලෝකෙට දුර්ලභ පහළ වෙන බුද්ධ ශාසනය වෙලාවෙත් ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේට ගල් පෙරලලා ලේ සොලවලා ඒ ආර්ය මහා සංඝරත්නය බේද කරලා ගියේ කොහෙද? අවීචි මහණිරේට. ඇයි? වෛර නිසා. සමේ හිතක ඇති වෙන වේග ඒවා අපි හොඳට හිතන්න ඕන. ධර්මයෙන් මේවා ඉතුරු වෙනවද? මේක යහපතටද? මේක අයහපතටද? මේ කියන දේ යහපත්ද අයහපත්ද? මේ කරන දේ හොඳද නරකද? මට නරකද? අන් අයට නරකද? එහෙනම් කරන්නේ නැහැ. මේ කියන වචන නිසා තව කෙනෙක් හිත රිදෙනවද? එහෙනම් කියන්නේ නැහැ. මොකද මේ ඔක්කොම අපිට ගෙනියන්න වෙන දේවල් නිසා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් අපිට උනත් අපේ ජීවිතෙන් තියෙන දේවල් තමයි අපේ වචන හරි පරිස්සම් වෙනවා. මොකද අපිට දැන් මේ ආරාධනා කළේ බණ කියන්න. ඉතින් මේක ඇහුවත් එකයි නැතත් එකයි, තේරුණත් එකත් නැතත් එකයි, ප්‍රශ්නයක් නැහැ. මොකද මම කුසාසිතින් තමයි මේක කියන්නේ. මට මේ පැය පුරා ජවන වාරයක් ගන්න රැස් වෙන්නේ මහත්ඵල මහානිසංස ප්‍රඥාපාරමිතාව. ඒක නිසා මට ශ්‍රාවකයෝ පේන්නේ නැහැ. එයාලා අහන් ඉන්නවද දන්නේ නැහැ. නමුත් ගැටලුවක් නැහැ. සතුටක් තියෙනවා. තන මේ වචන සුභාසිතා මනාව වචන. දැන් මේ වචන හොඳට කතා කරනකොට හසුරුවනකොට ඒක වචී සුචරිතයක් කරන වචනින්නේ පිං කරගන්නේ. තව කෙනෙක් හිතරිද්දන වචන වලට වඩා අපිට අපේ ජීවිතේ කතා කරන්න ලැබිලා තියෙන්නේ අපි සතුට වෙනවා එක්කෙනෙක්ගේ හරි හිත හැදෙන බණපදයක්. ඉතින් එවැනි ධර්මදේශනා ඕන තරම් අහලා මාධ්‍ය වලින් රේඩියෝකින් හරි අහලා සුවපත් වෙච්ච අය සමහර විට අපිට කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ දුකින් තිබිච්ච මගේ හිත සුවපත් වුණා. එතකොට අපිට ලැබෙන සතුට අපමණයි. මොකද එක වචනයකින් මගේ තව කෙනෙකුගේ හිත සුවපත් වුණා කියන්නේ කොච්චර වාසනාවක්ද? එහෙම දෙයක් කියන්න මට හඬක් ලැබුණා, දක්ෂතාවයක් ලැබුණා, සොරයක් ලැබුණා. ඒ ඔක්කොම ලැබුණේ සංසාරේ මම බුදුගුණ කියපු නිසා, ධර්ම දේශනා කරපු නිසා, ධර්මයේ වර්ණනා කරපු නිසා, වචන හොඳින් හසුරුවපු නිසා. මේ සියල්ලම එක්තැන් වෙලා අද මේ ස්වාමීන් වහන්සේලා පින් කරගන්නවා. ධර්ම දේශනා කිරීමේ පින අසංකේයයි අප්‍රමේයයි. ධර්ම ශ්‍රවණය කරන අයගේ පින කල්ප නමයක් වශයෙන් අට කතාවල සඳහන් වෙනවා. එක මොහොතක් බණ ඇහුවොත් කල්ප නමයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් හරි දේශකයන් වහන්සේ නමක් කවුරු හරි දේශනා කරන බණපදයක් සතුටු සිතින් සිහියෙන් නුවණින් විමසමින් කරුණු ගලපමින් අහන. ඒ කියන්නේ අහලා ඊට පස්සේ කරන්නේ නැති වුණත් අහන වෙලාවේ හරි හොඳට ඇහුවොත් හිත එකඟ වෙනවා, හිත සුවපත් වෙනවා, කුසල් ඇති වෙනවා. ඒ පින නැති වෙන්නේ නැහැ. ඒක කරත් නැතත් ඒ බණවලට කියපු දේවල් මතක තිබුණත් නැතත් ඊට පස්සේ කතන්දරයක් නැහැ. දැන් පින් සිද්ධ වෙනවා. ඒක සමහර යන අනේ හාමුදුරුවනේ කොච්චර බණකවත් වැඩක් නැහැනේ, මිනිස්සු වැරදි කරන. මං කියන්නේ ඒක තමයි. වැරදි කරපු දේ. හැබැයි ඒ මිනිස්සු මේ මොහොතේ පැයක් හරි බණ අහලා ඒ පින හරි තියෙනවනේ, නැත්නම් ඒකත් නැහැ. එහෙනම් මේ ධර්ම දේශනා කරන්නේ මිනිස්සු හදන්න නෙවෙයි, තමා තුළින් තමන් සුවපත් වෙන. විශේෂයෙන් දේශකයන් වහන්සේ සුවපත් වෙනවා, ශ්‍රාවකයා සුවපත් වෙනවා. ඒ මොහොතේ තමයි මේ මොහොතේ අපිට රැස් වෙන පින එච්චරක්. ඒ නිසා ආනිසංස වශයෙන් පහක් තියෙනවා. අසුතං සුනාති නොයසු දේ අහන්න ලැබෙනවා. සුතං පරියෝධපේති අහපු දෙයක් ඇහුවත් තව වැඩි දියුණු වෙනවා. කංකං විතරති සකතිමරණ ධර්මයේ ගැන දුර වෙනවා. චිත්තමස්ස වසීද තිත පැහැදෙනවා. දිට්ඨින් උජුං කරෝති සම්මා දිට්ඨිය ඇති කරගන්න වාසනාව ලැබෙනවා. මේ ආනිසංස පහම අද මේ මොහොතේම ලැබෙනවා. නම් මාත්‍රිකා කරපු ගාතාවට අපි යමු. මම කිව්වා කලනොත් සුදුසු වෙලාවක අපි මේ දේශනාව මාත්‍රිකා කරලා නිරන්තරයෙන් මලගෙවල් වල තමයි ඇහෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා වුණත් මේක තේරුම් කළ දෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ ගාතාව කියනකොට තමයි වැඩියෙන්ම ඇඬෙන්නේ මලගෙදරදී. ඒ වගේම මලගෙදර තාලෙට කියලා අඬන්න කියපු ගාතාවක් නන් නෙවෙයි.
මේක සියලු බුදුරජාණන් වහන්සේලගේ දේශනාවක් සහ බුද්ධ ශාසනයේ අවසානට ඉතුරු වෙච්ච ගාතාවක් කියනවා. කාශ්‍යප බුද්ධ ශාසනය පවා මේ ගාතාව තමයි ඉතුරු වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකේ. අනිච්ච වත වත කියනවා ඒකාන්තේ අනිවාර්ය නොවැරදි ආය දෙකක් නැහැ. මොකද්ද වෙන්නේ? සංඛාරා අනිච්ච හේතුන්ෙන් හටගත්තු හැමදේම හේතු නැතිවීමෙන් නැති වෙනවා. අනිවාර්යෙන් දෙකක් නැතුව අනිවාර්යෙන් වෙන දේ මොකද්ද? හේතුන්ෙන් හටගත්තු හැමදේම නැති වෙලා යනවා. මොනවද හේතුන්ෙන් හටගත්තු දේවල්? ඒක තේරුම් ගන්න ලේසි. හේතු නැති කිරීමෙන් නැති වෙච්ච මොනවද කියලා බලමු. අමා මහ නිවන් සුව කියන්නේ හේතු නැති කරපු තැනක්. ලෝතුර ධර්මය කියන්නේ හේතු නැති කරපු තැනක්. අවකාශය නාම සම්මුති කියන දෙකත් අනිත්‍ය වෙන්නේ. එහෙනම් මේ හතර ඇරෙන්නට මේ ලෝකේ තියෙනවා නම් පණ තියෙන ශරීර ටිකක් ඒ ඔක්කොම අනිත්‍යයි. පණ නැති දේවල් මොනවා හරි ග්‍රහලෝක වස්තු ගේදොර යානවන මේ සියල්ලමත් කොයි වෙලාවේ හරි නැත්තටම නැති වෙනවා. කොච්චර කල් තිබුණත් මේ පෘථුවිය විනාශ වෙන දවසර ලෝක විනාශයේදී අලු පිටක්වත් නැති දූවිලි පිටක්වත් නැති තත්ත්වෙට මේ සියල්ලම විනාශ වෙලා යනවා. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වත සංඛාර අනිච්ච නැත්නම් අනිච්ච වත සංඛාර. ආයි ඒකාන්තයෙන් දෙකක් නැහැ මේවා නැති වෙනවමයි. උපාද වය ධම්මිනෝ ඉපදෙන උපාද වය කියන්නේ නැති වෙන ධම්මිනෝ ධර්මතාවයෙන් යුක්තයි. ඉපදෙන නැසෙන ධර්මතාවයෙන් යුක්තයි කියලා කියනවා. ඉපදෙන නැසෙන ධර්මතාවයෙන් යුක්තයි. උපාද වය ධම්මිනෝ උපච්චිත්වා නිරුච්ඡanti. ඉපදිලා නිරුද්ධ වෙනවා. ඉපදිලා නිරුද්ධ වෙනවා. අපිට පේනවා ඉපදුණා කාලයක් ජීවත් වුණා මරණයටපත් වුණා. එතකොට ඒ උපාසක මහත්තයාගේ ජීවිතය බලන්න උපදුන දවස ඇති ඒ දවස බැලුවොත් ඉතා කුඩා ළදරුවෙක් වශයෙන් ඒ මව්ගේ කුසේ මාස 8ක් 9ක් ඉඳලා මව් කුසෙන් බැහැර වුණා. එදා අපි සතුටු වුණා කවුරුත් ඒ දරුවගේ මව්පිය වශයෙන් හිටපු ඥාති අනිත් හැමදෙනා එදා සතුටු වෙන්නේ නැති අනේ අපිට පුතෙක් ලැබුණා කියලා හරි සතුටු වුණා. දැන් උනත් එහෙමයිනේ. ඒ සතුටුනේ අවුරුදු ගණනාවකට පෙර. හැබැයි ඒ සතුට වෙච්ච පොඩි දරුවා එහෙම හිටියේ නැහැ. එයාගේ රූපකලාප වර්ධනය වුණා. එයා පෝෂණය ලැබුවා, මෞකදී බිව්වා. හැදුන වැඩුණා. බඩ ගන්න දන් ගත්තා, දන ගන්න පටන් ගත්තා, ඇවිදින්න පටන් ගත්තා. ළමා කාලේ ගෙවලා ගියා. ඊට පස්සේ වයසට ගියා. වයසට ගිහිල්ලා ක්‍රමක්‍රමයේ මෑත ඉතිහාසයේ අපි හැමෝටම මතකයි අපි දැක්කා දකින කාලේ ශක්තිය තිබුණා. දැන් මේ අවුරුද්ද වගේ වෙනකොට අසනීප බහුල වුණා, මරණයට හේතු හැදුණා, අවසානයේ මරණයට පත් වුණා. දැන් ඒ කායේ කොටසක්වත් අපිට දකින්න නැහැ සාමාන්‍යයෙන්. අතව කාලයක් ගියාට පස්සේ මේ කායික ස්වභාවය වුණත් භූමදානි කළොත් පොළොවට පස්සල යනවා. ආදාහණය කළා නම් ඒ මොහොතේම අලු ටිකක් බවට පත් වුණා. එහෙනම් මව කුසෙන් පටන් අරගෙන මව කුසෙන් බැහැර වෙලා එදා සතුටින් ආරම්භ කරපු ජීවිතේ අද අවසන් වුණේ කුඩා මුට්ටියක් ඇතුලේ අලු ටිකක් බවට පත් වෙලා. ඒ කය සිත කොහෙද ඇත්තේ අපි දන්නේ නැහැ. ඒක යම් කිසි තැනක මේ විශ්වයේ නැත්නම් මේ භවයේ එක්තිස් තලයක් තියෙනවා. එක්තිස් තලයෙන් පංච සුද්ධාවාසය අතහැරෙන්නට අරූප ධාන වඩලා නැති නිසා අපි දන්නවා අරූප ධාන හතර නැති නිසා අරූප ලෝක හතරෙත් නැහැ. රූප ධාන නැත්තම් බ්‍රහ්ම ලෝකවලත් නැහැ. එහෙනම් ඉන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. බලන්න කොහෙද අපිට ඉන්න පුළුවන්. අපේ ඥාතිය කොහෙද ඇත්තේ එහෙනම්? තියෙනවා නිරය, තිරිසන්, പ്രേත, අසුර, සතර අපාය. ඊළඟට මනුෂ්‍ය ලෝකේ තියෙනවා ඉන්න පුළුවන්. චාතුරු මහරාජිකාදී දිව්‍ය ලෝක හයක් තියෙනවා. එහෙනම් ඒ උපාසක මහත්තයගේ අවසාන චේතනාව පරිදි ඒක තීරණය වුණා වගේම ඒ තැනට ගිහිල්ලා ඒ මොහොතේම අවසන් වුණා. දැන් අපි මේ කතා කරන්නේ තිබිච්ච රූප කොටසක් ගැන විතරයි. දිරල ගිහිපු, අළු වෙලා ගිහිපු රූප කොටසක් ගැන විතරයි අපි මේ කතා කරන්නේ. එතනින් එහාට කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. අපි දකින්නේ නැහැ. එහෙමනම් ඒ ස්වභාවය දැනගෙන ඒ ස්වභාවය සිහි කරගෙන මනසිකාර කරන්න ඕනේ. උපාද වය ධම්මිනෝ. අන්න ඒ විදිහට ඉපදුණා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. එකපාර නැති වෙන්නේ නැහැ ඉපදිච්ච ගමන. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තං පඤ්ඤායති.
ඉපදීමක් පේනවා නැතිවීමක් පේනවා ඒත් එක් වෙනස් වෙමින් පවතිනවා ක්ෂණයක් ක්ෂණයක් පාසා රූප කලාප වෙනස් වී පැවතුණා චිත්ත ස්වභාවයත් ඒ වගේම වේගයකින් වෙනස් වී පැවතුණා චිත්තක්ෂණ 17ක් කියන රූප කලාපක අවශ්‍ය නම් චිත්තක්ෂණ 17කට වර රූප කලාප බිඳි කෝටි ප්‍රකෝටි අසංගිකන්නේ රූපය වෙනස් වුණා සිත ෂණ වශයෙන් වෙනස් වුණා එහෙනම් වෙනස් වී පැවතිලා අන්තිම ෂණේ මේ කය අවසන් වුණා එතකොට අපි දැක්කේ ඥාතිවරයාගේ ස්වභාවය ඒක අපි ගලප ගන්නවා අපිටත් එහෙමයි දැන් අපි පවතිනවනේ තව ටික කලකින් අපිත් වයෝ අවසන් වෙනවා මරණයට යනවා දැන් මෙතනින් අවසන් වෙන්නේ නැහැ මේ කියන කාරණය මේක මෙහෙමයි ඉපදෙනවා මේ යනවා ඇතිවෙනවා නැතිවෙනවා උපාද වය ධම්මින එක ධර්මතාවය උපචිත්වා නිරුච්ඡanti ඉපදිපද නිරුද්ධ වෙලා යනවා තේ සංූප සමෝස ඔය ඇතිවෙනවා නැතිවෙනවා කියන එක කොච්චර කල් බලන් හිටියා සංසාරේ හැමදාම වෙනවා ඉවරයක් නැහැ අද අපි ඇඬුවා ඒ ඇඬීම අදින් අවසන් වෙන්නේ ආයි ඉපදුනොත් ආයි අපි රඬන්න වෙනවා ආයි ඉපදුනොත් ආයි ලෙඩ වෙනවා ආයි ඉපදුනොත් ආයි මැරෙනවා ආයි ඉපදුනොත් ආයි මේ දුක තියෙනවා එහෙනම් එකම දෙයයි තියෙන්නේ මේකෙන් බේරෙන්න ඒ ස්වභාවයේ මිදීමම තමයි සැප ඒ කියන්නේ ඉපදිලා මැරෙන එක නිදහස් වෙන එක ඒ කියන්නේ සංස්කාර නිරුද්ධ කරන එක ඉපදෙන එක නැති කරන එක හිතේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන ඒ කවුද උතුම් රහතන් වහන්සේගේ தত্ত্বය. එහෙනම් බණ භාවනා කරලා සීල සමාධි ප්‍රඥා මාර්ගයේ පිළිවෙලින් වඩලා දාන පාරමිතා ආදී පාරමිතා 6 පුරාගෙන ගිහින් අපිටත් කවදා හරි අපේ මියගිය පියතුමාටත් හැමෝටමත් කවදා හරි ලැබෙනවා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවනේ සැනසීමේ අවස්ථාව. එදාට තමයි අපිට මේ ඉපදෙන මැරෙන සංසාරේ, ලෙඩ වෙන සංසාරේ, අඬන සංසාරේ මේ දුක් සියල්ලෙන් එතර වුණු තත්ත්වය තමයි ඒ අමා මහ නිවන. ඒකයි කිව්වේ ඒන් මිදීමම සැපයි කියන එක. එහෙනම් ඒ උතුම් සුවය අපේ පියතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන